සුබ දවසක් කියලා පිළිගන්නවා DP Education IT Campus YouTube channel එකට එකතු වෙන ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ polymorphism ගැන. Polymorphism කියන්නේ C# වල object oriented programming වල use කරන තවත් වැදගත් concept එකක්. ඉතින් අපි එහෙනම් පාඩමට ගිහින් බලමු මේ concept එක කියන්නේ මොකක්ද සහ මේ concept එකෙන් කරන්නේ මොකක්ද කියලා. ඉතින් මං කලින්මුත් කිව්වානේ polymorphism is a key feature of object oriented programming that lets developer use same name method in different form which we can perform as simple tasks in a different way. ඉතින් polymorphism කලින් කිව්වා වගේම object oriented programming වලට use කරන key feature එකක්. ඒ වගේම polymorphism වලින් ඕගොල්ලන්ට පුළුවන් multiple inheritance නැත්නම් multiple implementation කරන්න එකම නමකින්. බලන්නකො මේ example දිහා. දැන් මෙන්න ළමයෙක් ඉන්නවා. මේ ළමයා එක එක ප්ලේස් වල එක එක විදිහට කටයුතු කරන විදිහ තමයි කියන්නේ. මේ ළමෙක් shopping mall එකට ගියාම එයා behave කරන්නේ customer කෙනෙක් විදිහට. එයා class එකක ඉන්නකොට එයා ඉන්නේ student කෙනෙක් විදිහට. එයා bus එක යනකොට ඉන්නේ passenger කෙනෙක් විදිහට. ඒ වගේම එයා ගෙදර ඉන්නකොට ඉන්නේ දුව හා පුතා විදිහට. මේ දෙකෙන් එකක් විදිහට. ඉතින් මේ ළමයාගේ behaviors change වෙනවා එයා ඉන්න තැනට අනුව. shopping mall එකේදී නම් වෙනස්, classroom එකේදී නම් වෙනස්, bus එකේදී නම් වෙනස් සහ ගෙදර ඉන්නකොට තවත් විදිහක්. ඊට පස්සේ මේ example එකේ ඉන්න security guard දිහා බලන්නකෝ. මෙයාගේ වැඩ depends වෙනවා එයා වැඩ කරන organization වලට එන කට්ටිය අනුව. දැන් ඒ organization එකට පළවෙනියටම එනවා customer කෙනෙක්. එතකොට මේ security guard ඉල්ලනවා ID එක දෙන්න කියලා. හැබැයි ඔයාලා හිතන්නකෝ employee කෙනෙක් එනවා කියලා. employee කෙනෙක් ආවහම මේ security guard කොහොමද කටයුතු කරන්නේ? එයා employee ගෙන් සමහරක් වෙලාවට ID එක ඉල්ලන්න පුළුවන්, නැත්නම් එයාට greet කරන්න පුළුවන්. good morning, good afternoon එහෙම කියලා. ඊළඟට එයාගේ company එකේ boss එනවා නම් එයා කොහොමද greet කරන්නේ? එයා ID එක ඉල්ලනවද? නැහැනේ. ID එක ඉල්ලන්නේ නැහැ. එයා එක්ක තවත් වෙන විදියකින් එයාට greet කරන්න පුළුවන්. ඉතින් මේ security guard ගේ job එක එයාගේ organization එකට එන කට්ටිය අනුව වෙනස් වෙනවා. කියන්නේ depend වෙනවා. මෙන්න මේ විදිහට depend වෙන ඒවාට තමයි අපි polymorphism කියන්නේ. ඊළඟට මේ තියෙන තවත් උදාහරණයක්. real time example එකක්. ඔන්න වතුර සාමාන්‍ය අවස්ථාවේ තියෙනකොට එහෙම නැත්නම් normal temperature එකේ තියෙනකොට මේක තියෙන්නේ liquid එකක් විදිහට. හරිද? ඊළඟට එග ඔයා cool කරොත් එහෙම frozen කරොත් එහෙම මේක ඝන විදියට පත් වෙනවා. කියන්නේ අයිස් කැට වෙනවා. එතකොට ඒ වතුරම ඕගොල්ලෝ heat කරොත් නැත්නම් boil කරොත් මොකද වෙන්නේ? වාෂ්ප වෙන්න ගන්නවා. ඉතින් මේ තමයි polymorphism use වෙන අවස්ථාව. එකම දේ වෙන වෙන අවස්ථාවල් විදියට පත් වෙලා තියෙනවා. ඔන ආයේ best example එකක් ගන්න තමයි යන්නේ. ඔගොල්ලන්ගේ ගෙදර අම්මා ගැන හිතන්නකෝ. අම්මා නැත්තම් කවුරු හරි woman කෙනෙක්. එයාගේ role එක ගත්තොත් එයා society එකේ different role play කරනවා. කාට හරි එයා වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ළමයින්ට එයා අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයා වැඩ කරන ආයතනට එයා එම්ප්ලොයි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා ගෙදර අතුගාන වැඩ පොළ හවුස් වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ කීපයක් විදිහට එයාගේ ඩිෆරන්ට් රෝල් තියෙනවා. හැබැයි මේ හැම තැනෙදිම යූස් උනේ එක රෝල් එකයි. කියන්නේ එක හැබැයි මේ හැම අවස්ථාවකම යූස් උනේ එක්කෙනයි. ඒ කියන්නේ මේ වුමන් කියන කැටගරි එක විතරයි.
හැබැයි මේ වුමන් පොෆෝම් කරනවා එක එක රෝල්ස්. හැබැයි එක්කෙනෙයි මෙතන ඉන්නේ. ඉතින් එක එක පොෆෝම් කරාට එක්කෙනෙක් නම් ඉන්නේ මේ අවස්ථාවල තමයි පොලිමෝපිසම් අප් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් පොලිමෝපිසම් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමා ස්ටැටික් පොලිමෝපිසම් කියන්නේ. මේ පොලිමෝපිසම් ආකාරයටම අපි කම්පයිල් ටයිම් පොලිමෝපිසම් සහ ඒර්ලි බයින්ඩින් කියලත් කියනවා. ඊළඟට දෙවැනි ආකාරය තමයි ඩයිනමික් පොලිමෝපිසම් කියන්නේ. මේකට අපි රන් ටයිම් පොලිමෝපිසම් සහ ලේට් බයින්ඩින් කියලත් හඳුන්වනවා. අපි ඊළඟට බලමු මේ පොලිමෝපිසම් ආකාර දෙකේ වෙනස මොකක්ද කියලා. එහෙනම් අපි පළවෙනියටම යම් ස්ටැටික් හරි කම්පයිල් ටයිම් පොලිමෝපිසම් කියන්නේ මොකක්ද කියලා හොයාගන්න. දැන් ස්ටැටික් හරි කම්පයිල් ටයිම් පොලිමෝපිසම් තියන්නේ මේකලගේ මෙතඩ් නේම් එක එකයි. හැබැයි පැරාමීටර්ස් වෙනස් වෙන්න පුළුවන්. හොඳද? දැන් බලන්නකෝ මේකේ මෙතඩ් එක තියෙනවා ඇඩ් කියලා. පබ්ලික් ඉන්ට් ඇඩ්, ඊළඟ එකේ නම්බර් 3 සහ නම්බර් 7 කියන ලයින් දෙකේම මෙතඩ් එක එකයි. මෙතඩ් දෙකේම නම එකයි ඇඩ් කියලා. හැබැයි ඉන්පුට් වෙලා තියෙන පැරාමීටර්ස් වෙනස්. පළවෙනි තර්ඩ් ලයින් එකේ තියෙන්නේ ඉන්ට් A, ඉන්ට් B සහ ඉන්ට් C කියලා පැරාමීටර්ස් තුනක් දීලා තියෙනවා. හැබැයි දෙවැනි මෙතඩ් එකේ තියෙන්නේ පැරාමීටර්ස් දෙකයි, ඉන්ට් A සහ ඉන්ට් B. ඉතින් ස්ටැටික් හරි කම්පයිල් ටයිම් පොලිමෝපිසම් කියන්නේ එකම මෙතඩ් එක යූස් කරලා තියෙනවා සේම් නේම් එක, හැබැයි ඩිෆරන්ට් ඉන්පුට් පැරාමීටර්ස් තියෙනවා. අපි එක්සැම්පල් එකක් කරලා බලමු කොහොමද මේ ස්ටැටික් පොලිමෝපිසම් යූස් වෙන්නේ කියලා. මේන් දේවල් ටික ලියා ගන්නවා. ක්ලාස් එක ප්‍රෝග්‍රම් විදිහට ලියාගන්නවා. මේ ක්ලාස් එකේ මට ඕන එකම මෙතඩ් එකෙන් ඩිෆරන්ට් පැරාමීටර්ස් නේ. පබ්ලික් වොයිඩ් ඇඩ් කියන මෙතඩ් එකට මම පැරාමීටර්ස් දෙනවා ඉන්ට් A සහ ඉන්ට් B කියලා. ඊළඟට මම මේ මෙතඩ් එකෙන්ම දෙනවා තව පබ්ලික් void add කියන මෙතඩ් එකම float x සහ float y කියලා. ඊළඟට මම පබ්ලික් වොයිඩ් ආයෙත් සේම් මෙතඩ් යූස් කරනවා. මෙතඩ් මම ස්ට්‍රිං එකක් ඇඩ් කරනවා. ස්ට්‍රිං S1 අය ස්ට්‍රිං S2 කියලා. කන්සෝල් ඩොට් රයිට් ලයින් S1 සහ S2. මම එකම මෙතඩ් එක යූස් කරේ
ఇలాంటి మనకి మెయిన్ మెథడ్ ఇక్కడ లియాగాన పబ్లిక్ వాయిడ్ వైట్ మెయిన్ నాట్ దిస్ వన్ పబ్లిక్ వాయిడ్ మెయిన్ స్ట్రింగ్ ఇలాంటి ఆబ్జెక్ట్గా కదాగన్న ప్రోగ్రామ్ ప్రోగ్రామ్ కేలా ఇలాంటి పలవేని అడ్డెక్ ఆబ్జెక్ట్ బీజే డాట్ పలవేని అడ్డెక్ కాదు ఇంట్ దెకాయిట్నే దహాయాయి ఇస్సాయి కేలా దేనా ఇలాంటి దేవని ఆబ్జెక్ట్కి యాడ్ ఎక్కట ఫ్లోట్ దిగాకనే తీయండి సో మన దేనో దహాయ దశమ దిక్కాయితున్నాయి ఎఫ్ క్రీమ పనస్ దిగాయ దశమ ఎక్కాయి ఎఫ్ కేన ఫ్లోట్గా దున్నా తుంగని ఏంటి తీయనో స్ట్రింగ్ కాక్ ఆబ్జెక్ట్ ఆబీచే డాట్ యాడ్ స్ట్రింగ్ ఎక్క మన దేనోవా స్టీవ్ ఇలాగ ఆబ్జెక్ట్గా వేరియబుల్గా టిక్స్ట్ స్టాక్ అన్న వాల్యూగా జాబ్స్కి ఎలా మా అవసాన్ అంటే కన్సాల్ డాట్ మెన్న మేము తినాం మేథమ్మాయి వాళ్ళనుకో సేమ్ మెథడ్ నేమ్ బట్ డిఫరెంట్ పారామీటర్స్ ఓకే తిన్ మేకర్ అన్కర్ హోగోళ్ళు అంటే పెనే మినమే విద్యట అగ్గాన్ని అప్పటి అవి ఇలా తీయను ఈలంగట అవి బలము డైనమిక్ ఏమన్నా రన్ టైమ్ పాలిమోర్ఫిజం కి అనే ఒక అద్దె కీలం ద నంబర్ ఆఫ్ పారామీటర్స్ అండ్ పారామీటర్ టైప్ మస్ట్ బి ద సేమ్ అండ్ మే హ్యావ్ డిఫరెంట్ ఇంప్లిమెంటేషన్స్ ఐ థింక్ హోగోళ్ళు ఉంది రన్ టైమ్ పాలిమోర్ఫిజం క్లియర్ది పారామీటర్స్ తమా మిథన సేమ్ వెండో ఓనే హై ఇంప్లిమెంటేషన్స్ మెథడ్స్ వెనస్ వెన్న పుల్వా యూసింగ్ సిస్టమ్ నేమ్ స్పేస్ మై యాప్ దేనవా క్లాసిక్ పబ్లిక్ క్లాస్ షేప్ కేలా హెడ్ తల తమాయి మమ్మ మెతన అదే గండే అన్ని మమ్మ మెతన క్లాస్టిక్ కదా కదా షేప్ కేలా పబ్లిక్ క్లాస్ షేప్ హరిదా ఇలాంటి మేకేతలు మా మెథడ్ కదా కన్నా డ్రో కేలా పబ్లిక్ వైట్ డ్రో ఏ మెథడ్ ఎత్తులే మళ్ళీ కన్నా అవుట్పుట్ ఇక కన్సాల్ డాట్ రైట్ లైన్ డ్రాయింగ్ చేయాలైతే మా మమ్మ అవుట్పుట్ లియాగత్త విధి ఇలాంటి మమ్మ మేక్ దెన్ మట ఓనిమ కాదు రన్ టైమ్ పాలిమాపిసం ఇంకా కదాగా అండనే మొన్న పబ్లిక్ క్లాస్ రెక్టాంగిల్కి ఇలా క్లాస్గా కదాగన్నాం అంటే ఇక షేప్ పెకింగ్ ఇన్హెరిట్ కరగన్నా ఇలాంగట మీ డ్రోకి అనే మెథడ్కి మధ్య కన్నాం ఎతోటి మే మెథడ్కి అవుట్పుట్కి విండోనే డ్రావింగ్ రెక్టాంగిల్ కేలా మమ్మ మే విధి అటమ తవత్ క్లాస్గా కదాగాను కద్ పబ్లిక్ క్లాస్ సర్కిల్ కేలా సర్కిల్ మే క్లాస్కి మెథడ్గా మమ్మ మే విధి అటమ కాల్ కను
එතකොට drawing circle කියලා තමයි එන්න ඕනේ. දැන් අපි main method එක ලියාගමු. public මුලින්ම class එක test කියලා දෙනවා. class එක ඇතුලේ main method එක public static void main කියලා. බලන්නකෝ මම ලියන විදිහ. දැන් ඔන්න object එකක් හදාගත්තා. මෙහෙමත් ලියා ගන්න පුළුවන්. new dot shape s සමානයි new dot shape. ඊරසේ s සමානයි new dot rectangle. dot s dot draw කියලා දෙන්න පුළුවන්. method එක ඊළඟට s සමානයි new dot circle. ඊළඟට s dot draw කියලා දෙන්න පුළුවන් methods ටික. දැන් මේක රන් කරගෙන බලමු අපිට අවුට්පුට් එක කොහොම එවිද කියලා. drawing drawing කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ draw කියලා අපි ලියලා තියෙන එක. ඒ කියන්නේ draw කියලා method එක. පළවෙනි මොකද shape කියන class එකෙන් drawing rectangle drawing circle කියන දෙක අපිට ඇවිල්ලා නැහැ. මොකද මේක shape කියන class එකෙන් තමයි අපි ගත්තේ. මේ තමයි run time polymorphism use කරන අවස්ථාව. ඉතින් මේ example එකේ විදිහට ඕගොල්ලන්ට ඕන නම් drawing rectangle drawing circle කියලා දාන්න. ඕගොල්ලන්ට මේකෙ special keyword එකක් use කරන්න වෙනවා. ඒ තමයි virtual කියන keyword එක. එතකොට ඕගොල්ලන්ට පුළුවන් එක stop කරන්න. කියන්නේ main class එකේ method එකේ virtual කියලා අපි add කරනවා. virtual void draw කියලා. එතකොට sub class වල එහෙම නැත්නම් child class වල ඔගොල්ලෝ add කරන්න ඕනේ override කියලා. over void එක ඉස්සරහින් override කියලා. circle කියන class එක void එකට ඉස්සරහින් override කියලා. public override void draw. දැන් මේක රන් කරගත්තොත් ඕගොල්ලන්ට පෙනේ මේ class වලට අදාළ output එක ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ පළවෙනි එකේදී drawing rectangle අනිත් එකේ drawing circle කියලා. දැන් වෙන්න ඕනේ rectangle not rectangle rectangle දනත් rectangle. රෙක්ටෑන්ගල් හරි නේද? මම රන් කරගත්තාම ඔගොල්ලොන්ට පෙනේ drawing rectangles හා drawing circle විදිහට හැවිලා තියෙනවා. ඉතින් මෙතනදී අපි යූස් කරේ virtual keyword එක. එතකොට sub class වලට override කියන keyword එක. එතකොට මේ දෙක නැතුව යූස් කරොත් ඔගොල්ලන්ට පුළුවන් main method එක call කරගන්න. ඒ වගේම මම ඔයාලට runtime example එකට අපි මේ polymorphism වලට තව example එකක් කරලා පෙන්නන්නම්. class එක මම ගන්නවා class animal කියලා. මම මෙතන ගන්න animals ලගේ sounds public void මං animal sounds කියලා ගන්නවා. ළඟට output එක විදිහට ලියා ගන්නවා console.writeline. animal makes sounds. කියලා. ඊළඟට මම animal කෙනෙක් ගන්නවා. class dog. ඔන්න එක child class එක derive කරගන්නවා super class එකෙන්. ඊටස්සේ මෙයාගේ sound එක වෙන්න ඕනේ public void.
animal sound කියලාම දෙනවා. console.write line dog කරන්නේ bow bow කියන එකනේ. එතන මම දෙනවා bow bow කියලා. හරිද? මම ඉපේ child class එකත් හදාගත්තා. මම තව child class එකක් හදා ගන්නවා. cat කියලා. ඒත් parent class එකකින් inherit කර ගන්නවා, derive කර ගන්නවා. ඊළඟට public void animal sound console.writeline එතන cat ගේ වෙන්න ඕනේ මියෝ මියෝ කියලා කියන එකනේ මම එකත් හදාගත්තා මම තව class එකක් ගන්නම් class pig කියලා හරිද ඔන්න එකක් derive කරගත්තා parent class එකෙන් ඊළඟට public void ඒ sound එකත් animal sound okay මම pig ගේ sound එක දෙන්න යන්නේ output එකක් විදිහට මෙන්න මේ විදිය මොකන්ද pig වී වී කියලා තමයි ඒකලු කැක් ගහන්නේ ඔන්න දැන් මේගොල්ලෝන්ගේ class හදලා child class හදලා parent class වලට එකතු කරා ඔන්න අපේ main method එක main method එකේ class එක මම class program කියලා ලියා ගන්නවා ඊළඟට main method එක static void string main කියලා හරි අපි මුලින්ම object එක හදාගමු new animal ඊළඟට මට ඕනේ dog ට හදාගන්න ඊළඟට cat ට ඊළඟට pig අන්න ඔය විදිහට හදාත මේකත් මම d කියලාම තියන්න. අතර මම letter එකක් මම use කරලා තියෙන හැමතැනම ඔන්න හදාගත්ත animal object එක, dog object එක, pig object එක සහ cat object එක. දැන් ඔන්න මේගොල්ලෝගේ sounds දෙන්න යන්නේ. a dot animal sounds d dot animal sounds z dot animal sound g dot ek yani pig ge animal sound sound ek then apita no liyagatta then meka run karoth oyala hitanne output ekak mokak wevida බලන්න ඔයාලා හිතපු output එක දාවේ කියලා. animal make sound ආයෙත් animal make sound ඒ වගේ හතර පාරක් ඇවිල්ලා තියෙනවා. ඇයි මෙතන හතර පාරක් ආවේ? මම කලින් කිව්වා මෙතනට අපි ඒ child class ඇතුලේ method call කරන්න ඕන නම් special keywords use කරන්න ඕනි කියලා. කියන්නේ special keyword එක කිව්වේ virtual කියන keyword එක. කොහොමද යූස් කරන්නේ පළවෙනි මෙතඩ් එක ඇතුලේ අපි කරන්න ඕනේ virtual කියලා ලියනවා void එකට කලින් ඊළඟට child class එකගම ඉස්සරහින් අපි ලියන්න ඕනේ void එකට කලින් override කියලා මෙතනත් override කියලා සපි ක්ලාස් එකෙත් ඕවරයිට් කියලා. දැන් මේක රන් කරාම ඔයගොල්ලන්ට පෙනේ අවුට්පුට් එක ඇවිල්ලා තියෙනවා animal make sounds ඊළඟට bow bow කියලා කියනවා blog ඊළඟට cat meow meow කියලා තියෙනවා pig wee wee කියන එක
ලියලා තියෙනවා. ඉතින් අද පාඩමෙන් අපි කතා කරේ OP වල තියෙන තවත් වැදගත් කන්සෙප්ට් එකක් ගැන. ඒ තමයි පොලිමොපිසම් කියන කන්සෙප්ට් එක ගැන. ඉතින් මේ පොලිමොපිසම් කියන්නේ මොකද්ද? පොලිමොපිසම් වර්ග සහ මේවා එක්සැම්පල් එක තමයි අද අපි කතා කරේ. ඊළඟ පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ OP වල තියෙන තවත් කන්සෙප්ට් එකක්. ඒ තමයි ඇබ්ස්ට්‍රැක්ෂන් කියන කන්සෙප්ට් එක ගැන. ඉතින් ඊළඟ පාඩමෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.